සමහර වෙලාවට සමහර දුවල පුතාලට මේ තාප රසායනික චක්‍රය මේ විදිහට සම්පූර්ණ කරගන්න එක ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒ වගේ දුවල පුතාලා කරන්න ඕනේ කටු වැඩකොලේ. අපිට පුළුවන් මේ එන්තල්පි පරාස ගණනය කිරීම VG ක්‍රමය පාවිච්චි කරලා කරන්න. 1980 12 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. තාප රසායනික දත්ත කිහිපයක් පහත දැක්වේ. ද්‍රව ජලයේ උත්පාදනයේ සම්මත එන්තල්පිය සිලිකන් ඝනේ දහනයේ සම්මත එන්තල්පිය Si2 H6 වායුවේ දහනයේ සම්මත එන්තල්පිය දීලා තියෙනවා. අපිට ගණනය කරන්න කියනවා Si2 H6 වායුවේ උත්පාදනයේ සම්මත එන්තල්පිය. එතකොට එන්තල්පි පරාස ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තුනක් මම උගන්ලා තියෙනවා. ඒ ක්‍රම තුන මතක් කරගත්තොත් VG ක්‍රමය, තාප රසායනික චක්‍ර ක්‍රමය සහ එන්තල්පි රූපසරහන් ක්‍රමය. නැත්නම් ප්‍රස්ථාරික ක්‍රමය කියලාත් කියනවා එන්තල්පි රූපසරහන් ක්‍රමය. එතකොට අපි මේ ක්‍රමවලින් මේ ගණනය කිරීම කරන්න උත්සාහ කරමු. අපි ඉස්සෙල්ලාම තාප රසායනික චක්‍ර ක්‍රමය භාවිත කරන්න බලමු. එතකොට තාප රසායනික චක්‍රයක් අඳිනකොට මම කියලා තියෙනවා එන්තල්පි විපර්යාසයේ නිර්ණය කළ යුතු ප්‍රතික්‍රියාවට අදාළ සමීකරණය තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. එතකොට වායුමය Si2 H6 වල උත්පාදනයේ සම්මත එන්තල්පිය අහන්නේ. එනිසා අපි ඒ එන්තල්පි පරයාසයට අදාළ ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ඉස්සෙල්ලාම ලියනවා. එතකොට සම්මත තත්ත්වයට තේ පවතින වායුමේ H2 H6 මවුල එකක් සම්මත තත්ත්වයට තේ පවතින සිලිකන් ඝණයෙන් සහ හයිඩ්‍රජන් වායුවෙන් නිපදවා ගැනීමේදී සිදුවන එන්තල්පි පරයාසයට තමයි කියන්නේ වායුමේ Si2 H6 වල සම්මත උත්පාදන එන්තල්පි පරයාසය කියලා. එතකොට මේ සමීකරණය තුලිත කරන්නේ සෑදෙන ඵලය වන Si2 H6 මවුල එකකට ගැලපෙන පරිද්දෙන්. එතකොට සිලිකන් මවුල දෙකක් වෙන්න ඕනේ, H2 මවුල තුනක් වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ ප්‍රතික්‍රියාවට අදාළ එන්තල්පි පරයාසය ලකුණු කරන්න වායුමය Si2 H6 වල සම්මත උත්පාදන එන්තල්පි පරයාසය කියලා. අපිට දත්තවලට දීලා තියෙනවා Si2 H6 වායුවේ දහනයේ සම්මත එන්තල්පි පරාසය. එතකොට Si2 H6 වායුව දහනය කළොත් අපි පාවිච්චි කරගන්නේ වැඩිපුර O2 වායුව සම්මත තත්ත්වයට තියෙන. එතකොට හැදෙන්න ඕනේ සිලිකන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළොත් සිලිකන් ඩයොක්සයිඩ් සම්මත තත්ත්වයට තියෙන ඝනයක්, හයිඩ්‍රජන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළොත් ජලය සම්මත තත්ත්වයට තියෙන ද්‍රවයක්. එතකොට සිලිකන් පරමාණු 2යි, සිලිකන් පරමාණු 2යි, හයිඩ්‍රජන් පරමාණු 6යි, හයිඩ්‍රජන් පරමාණු 6යි. එතකොට ඔක්සිජන් පරමාණු 4යි, 3යි, 7යි. එසා O2 අණු 2කින් 7යි. එතකොට මෙන්න මේ විදිහට තමයි තුලිත රසායනික සමීකරණය ලියන්න වෙන්නේ. එතකොට සම්මත තත්ත්වයට තේ පවතින වායුමේ Si2 H6 මවුල එකක් සම්මත තත්ත්වයට තේ පවතින වැඩිපුර ඔක්සිජන් වායු තුල සම්පූර්ණයෙන් දහනය කිරීමේදී සිදුවන එන්තල්පි පරයාසයට තමයි අපි කියන්නේ වායුමේ Si2 H6 වල සම්මත දහන එන්තල්පි පරයාසය කියලා. එතකොට මේ ප්‍රතික්‍රියාවට අදාළ එන්තල්පි පරයාසය මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. එතකොට මේ සමීකරණයේ තුලිත බව රැකීම සඳහා O2 අණු 2කින් 7ක් ප්‍රතික්‍රියක පැත්තේ ලිවිය යුතුයි. ඊළඟට අපිට දත් එකට දීලා තියෙනවා ද්‍රව ජලයේ සම්මත උත්පාදන එන්තල්පි පරයාසය. සම්මත තත්ත්වයට තේ පවතින ද්‍රව ජලයේ මවුල එකක් සම්මත තත්ත්වයට තේ පවතින වායුමේ H2 සහ වායුමේ O2 වලින් නිපදවා ගැනීමේදී සිදුවන එන්තල්පි පරයාසයට තමයි අපි කියන්නේ ද්‍රව ජලයේ සම්මත උත්පාදන එන්තල්පි පරයාසය. එතකොට ද්‍රව ජලයේ මවුල තුනක් හැදිලා තියෙනවා. ඒ නිසා ද්‍රව ජලයේ සම්මත උත්පාදන එන්තල්පි පරයාසය 3න් ගුණ වී යුතුයි. ඊළඟට අපිට දත් එකට දීලා තියෙන්නේ සිලිකන් වල දහනයේ සම්මත එන්තල්පි පරයාසය. එතකොට සම්මත තත්ත්වයට තේ පවතින ඝන සිලිකන් මවුල එකක් සම්මත තත්ත්වයට තේ පවතින වැඩිපුර O2 තුල සම්පූර්ණයෙන් දහනය කිරීමේදී සිදුවන එන්තල්පි පරයාසයට තමයි කියන්නේ ඝන සිලිකන් වල සම්මත දහන එන්තල්පි පරයාසය කියලා. එතකොට ඝන සිලිකන් මවුල දෙකක් දහනය කරලා තියෙන නිසා මේ එන්තල්පි පරයාසය 2කින් ගුණ විය යුතුයි. එතකොට මෙන්න මේ විදිහට අපිට තාප රසායනික චක්‍රය සම්පූර්ණ කරන්න පුළුවන්. සමහර වෙලාවට සමහර දුවල පුතාලට මේ තාප රසායනික චක්‍රය මේ විදිහට සම්පූර්ණ කරගන්න එක ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒ වගේ දුවල පුතාලා කරන්න ඕනේ කටු වැඩකොලේක අදාළ දත්තවලට තියෙන අර්ථ දැක්වීම මතක් කරලා ඊට අදාළ සමීකරණ මේ විදිහට ලියාගන්න.
ඊට පස්සේ මේ එක එක සමීකරණය තාප රසායනික චක්‍රයේ ලකුණු කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වායුවේ Si2H6 වල සම්මත දහණයට අදාළ ප්‍රතික්‍රියාව මේ. එතකොට මේ ප්‍රතික්‍රියාව මේ තාප රසායනික චක්‍රය ලකුණු කරලා තියෙනවා. ඊතලයේ පටන් ගන්න තියෙන්නේ මෙතනින්, ඊතල ඉවරලා තියෙන්නේ මෙතනින්. එතකොට මේ ප්‍රතික්‍රියාව ලකුණු කරන නිසා එන්තැල්පි පරිහාසය එහෙමම ලියලා තියෙනවා. එතකොට සිලිකන් වල සම්මත දහණයට අදාළ එන්තැල්පි පරිහාසයේ ප්‍රතික්‍රියාව මේ. එතකොට මේ ප්‍රතික්‍රියාව මෙතන ලකුණු කරනකොට මේ ප්‍රතික්‍රියාව දෙකෙන් ගුණ කරලායි ලකුණු කරලා තියෙන්නේ. ඒ නිසා එන්තැල්පි පරිහාසය දෙකෙන් ගුණ කරලා තියෙනවා. ද්‍රව ජලයේ සම්මත උත්පාදන එන්තැල්පි පරිහාසයට අදාළ ප්‍රතික්‍රියාව මේ. එතකොට මේ ප්‍රතික්‍රියාව මෙතන ලකුණු කරලා තියෙන තුනෙන් ගුණ කරලා තියෙන නිසා එන්තැල්පි පරිහාසය තුනෙන් ගුණ කරලා තියෙනවා. එතකොට මේ විදිහට තාප රසායන චක්‍රය ඇඳ ගැනීමේ ගැටලු තියෙන දුවල පුතාලා මේ විදිහට කටුවැඩ කොළයකේ ප්‍රතික්‍රියා ලියලා ඊට පස්සේ තාප රසායනික චක්‍රය සම්පූර්ණ කරන්න. ටික දවසක් මේ විදිහට කරගෙන යනකොට දුවල පුතාලාට පැහැදිලි වෙයි හිතෙන්න මේ විදිහට තාප රසායනික චක්‍රය අඳින විදිය. එතකල් මේ විදිහට කටුවැඩ කොළයක සමීකරණ ටික ලියන්න. එතකොට සමහර දරුවොන් ප්‍රශ්න 5කට 6කට උත්තර ලියනකොට මේ විදිහට කටුවැඩ කොළයක සමීකරණ ලියන්නේ නැතුව තාප රසායනික චක්‍රය ගොඩනගා ගන්න පුළුවන්. තව සමහර දරුවොන් මේ විදිහ ප්‍රශ්න 20ක් 30කට උත්තර ලියනකොට ඒ හැකියාව ලැබේ. එතකොට තමන් ඉන්න තත්ත්වය අනුව කටුවැඩ කොළයක ඒ විදිහට ලියලා තාප රසායනික චක්‍රය සම්පූර්ණ කරන්න තමන්ගේ හැකියාව ලැබුණා කියලා දැනුණට පස්සේ ආය කටුවැඩ කොළයක ඒ විදිහට සමීකරණ ලියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට කරන්න ඕනේ මේ තාප රසායනික චක්‍රයේ ආරම්භය සහ අවසානය හඳුනා ගැනීම. මේ ප්‍රතික්‍රියා තුනම පටන් ගන්න තියෙන්නේ මේ අවස්ථාවෙන්. එතකොට මේ ආරම්භය මේ අවස්ථාවෙන් එක ප්‍රතික්‍රියාවක් ඉවර වෙනවා, එක ප්‍රතික්‍රියාවක් පටන් ගන්නවා. මෙතන ප්‍රතික්‍රියා තුනම අවසාන වෙලා. එහෙනම් මේ අවසානය. එතකොට ආරම්භයෙන් අවසානයට යන්න පුළුවන් මේ ප්‍රතික්‍රියා දෙකෙන්, ආරම්භයෙන් අවසානයට යන්න පුළුවන් මේ ප්‍රතික්‍රියා දෙකෙන්. එතකොට ආරම්භයෙන් අවසානයට මේ ප්‍රතික්‍රියා දෙකෙන් ගියොත් සමස්ත එන්තල්පි පරිහාසය අපිට ලියන්න පුළුවන් Si2H6 වායුමය ප්‍රභේදයේ සම්මත උත්පාදන එන්තල්පි පරිහාසය එකතු කිරීම වායුමය Si2H6 වල සම්මත දහන එන්තල්පි පරිහාසය. ආරම්භයෙන් අවසානයට මේ ප්‍රතික්‍රියා දෙකෙන් ගියෝ සමස්ත එන්තල්පි පරිහාසය කියන්නේ මේ එන්තල්පි පරිහාසය දෙක එකතුව. ඝන සිලිකන් වල සම්මත දහනයේ එන්තල්පි පරිහාසය ගුණ කිරීම දෙක එකතු කිරීම, ද්‍රව ජලයේ සම්මත උත්පාදන එන්තල්පි පරිහාසය ගුණ කිරීම තුන. එතකොට හේස්ගේ තාප සමාකල නියමයට අනුව ආරම්භයේ සහ අවසානයේ නියත නිසා සමස්ත එන්තල්පි පරිහාසය නියත විය යුතුයි. දැන් අපිට පුළුවන් මේ දීලා තියෙන දත්ත ආදේශ කරන්න. එතකොට දීලා තියෙනවා ද්‍රව ජලයේ උත්පාදනයේ සම්මත එන්තල්පි පරිහාසය මවුලේට කිලෝ ජූල් A. සිලිකන් ඝනයේ සම්මත දහන එන්තල්පි පරිහාසය දීලා තියෙනවා මවුලේට කිලෝ ජූල් B. වායුමය Si2H6 වල සම්මත දහන එන්තල්පි පරිහාසය දීලා තියෙනවා මවුලේට කිලෝ ජූල් C. මෙන්න මේ විදිහට ඒ දීලා තියෙන අගයන් ටික ආදේශ කරන්න පුළුවන්. අපිට ගණනය කරගන්න පුළුවන් වායුමය Si2H6 වල සම්මත උත්පාදන එන්තල්පි පරිහාසය 3යි A එකතු කිරීම 2යි B අඩු කිරීම C ඒකකය මවුලේට කිලෝ ජූල්. දොඩ තුන්වෙනි පිළිතුරේ දීලා තියෙනවා 3යි A එකතු කිරීම 2යි B අඩු කිරීම C. එනිසා ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 3 විදිහෙන් ලකුණු කරන්න පුළුවන්. හැබැයි හරියටම ගත්තොත් තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර නෙවෙයි. ඒකට හේතුව තුන්වෙනි පිළිතුරේ ඒකකය සඳහන් වෙලා නැහැ. එතකොට ඒක ඒ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන අඩුපාඩුවක්. එතකොට මවුලේට කිලෝ ජූල් වලින් 3i එකතු කිරීම 2i b අඩු කිරීම c. එතකොට ඒකට ගැළපෙන විදිහට 3i එකතු කිරීම 2i b අඩු කිරීම c තියෙන්නේ තුන්වෙනි පිළිතුරේ නිසා අපි තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර තෝරාගෙන තියෙනවා. ඒ වුණා තුන්වෙනි පිළිතුරට දීලා තියෙන අගය 100ට 100ක් නිවැරදිව නැහැ. ඒකකේ රහිතවයි අගේ දීලා තියෙන්නේ. එන්තල්පි පරිහාසයක් වුණොත් ඒකකය තිබිය යුතුමයි. අපිට පුළුවන් මේ එන්තල්පි පරිහාස ගණනය කිරීම VG ක්‍රමය පාවිච්චි කරලා කරන්න.
ගෙදරින්දන්ම chemistry theory smart විදිහට ඉගෙන ගනිමු. සෑම පාඩමකටම master class එකක්. amilaguru.com website එකට එන්න. වැඩි විස්තර සඳහා 0814 503 979 අමතන්න. අපිට පුළුවන් මේ එන්තල්පි පරාසය ගණනය කිරීම VGA ක්‍රමය පාවිච්චි කරලා කරන්න. VGA ක්‍රමයෙන් එන්තල්පි පරාසයක් නිර්ණය කරන ක්‍රමයක් මම කියලා දීලා තියෙනවා. VGA ක්‍රමයෙන් එන්තල්පි පරාසයක් නිර්ණය කරනකොට ඉස්සෙල්ලාම කරන්නේ දීලා තියෙන දත්තවලට අදාළ එන්තල්පි පරාසවල තුලිත රසායනික සමීකරණ ලියාගන්න එක. VGA ක්‍රමයෙන් ගණනය කිරීමක් කරනකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ දීලා තියෙන දත්තවලට අදාළ එන්තල්පි පරාසවලදී සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන එක. එතකොට මම මේ වැඩේ කරලා තියෙනවා. ඊළඟට කරන්නේ එන්තල්පි පරාසය නිර්ණය කළ යුතු ප්‍රතික්‍රියාවට අදාළ තුලිත රසායනික සමීකරණ ලිවීම. දැන් අපි කරන්න ඕනේ මේ දත්තවලට අදාළ සමීකරණ වලින් අවශ්‍ය සමීකරණය ලබා ගැනීම. එතකොට අවශ්‍ය සමීකරණයේ ප්‍රතික්‍රියක පැත්තේ සිලිකන් පරමාණු දෙකක් තියෙනවා. ඒ නිසා අපි දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා. එතකොට සිලිකන් ඝනයෙන් පරමාණු දෙකයි O2 අණු දෙකයි ලැබෙනවා සිලිකන් ඩයොක්සයිඩ් දෙකක්. එතකොට මවුලේට කිලෝජූල් B දෙකෙන් ගුණ වුණහම මවුලේට කිලෝජූල් 2B. එතකොට අපි දෙවෙනි සමීකරණය මේ වෙනකොට පාවිච්චි කළා. අවශ්‍ය සමීකරණයේ ප්‍රතික්‍රියක පැත්තේ H2 අණු 3ක් තියෙනවා. ඒ නිසා අපි පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරනවා. එතකොට පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරපුවාම H2 අණු 3යි O2 අණු 2ෙන් 3යි ද්‍රව ජලය 3යි මවුලේට කිලෝජූල් 3යි A එන්තල්පි විපර්යාසය. එතකොට පළවෙනි සමීකරණයත් අපි මේ වෙනකොට පාවිච්චි කරගත්තා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ තුන්වෙනි සමීකරණය. එන්තල්පි විපර්යාසය නිර්ණය කළ යුතු ප්‍රතික්‍රියාවේ පළපැත්තේ තමයි Si2H6 වායුව තියෙන්නේ. තුන්වෙනි සමීකරණයේ ප්‍රතික්‍රියක පැත්තේ තමයි Si2H6 වායුව තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් Si2H6 O2 සමග ප්‍රතික්‍රියා කරලා සිලිකන් ඩයොක්සයිඩ් සහ ද්‍රව ජලය හැදෙනකොට මවුලේට කිලෝජූල් C එන්තල්පි පරාසයක් සිද්ධ වෙනවා නම් සිලිකන් ඩයොක්සයිඩ් දෙකක් ද්‍රව ජලය තුනක් එක්ක ප්‍රතික්‍රියා කරලා Si2H6 එකක් සහ O2 දෙකෙන් හතක් සෑදෙනකොට සිදුවන එන්තල්පි පරාසය මවුලේට කිලෝජූල් ඍණ C කියලා. එතකොට ඒ සමීකරණය ලබා ගත්තේ තුන්වෙනි සමීකරණය. එතකොට හතරවෙනි සහ පස්වෙනි සමීකරණ වල ප්‍රතික්‍රියක පැත්තේ තියෙන්න ඕනේ ප්‍රභේද තියෙනවා. හයවෙනි සමීකරණේ පළපැත්තේ තියෙන්න ඕනේ ප්‍රභේදය තියෙනවා. එතකොට අපිට පුළුවන් 4 5 6 සමීකරණ එකතු කරන්න. සිලිකන් ඝනයෙන් පරමාණු 2යි H2 අණු 3යි O2 අණු 2යි O2 අණු 2ෙන් 3යි. එතකොට 2 කියන්නේ 2ෙන් 4යි. එතකොට 2ෙන් 3 එකතු කිරීම 2ෙන් 4 2ෙන් 7යි. මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක පැත්තේ තියෙනවා සිලිකන් ඩයොක්සයිඩ් 2ක් සහ ද්‍රව ජලය 3ක්. එතකොට පළපැත්තේ සිලිකන් ඩයොක්සයිඩ් 2යි ද්‍රව ජලය 3යි වායුමය Si2H6 1යි O2 2ෙන් 7යි. එතකොට එන්තල්පි පරාසය ටික එකතු වෙන්න ඕනේ සමීකරණ එකතු වෙච්ච නිසා. ඒකකය මවුලේට කිලෝජූල් 2B එකතු කිරීම 3A අඩු කිරීම C. ඒ නිසා අපි ලියන්න පුළුවන් 3A එකතු කිරීම 2B අඩු කිරීම C කියලා. සිලිකන් ඩයොක්සයිඩ් දෙකට සිලිකන් ඩයොක්සයිඩ් දෙක සුළු වෙනවා. ද්‍රව ජලය 3ට ද්‍රව ජලය 3 සුළු වෙනවා. O2 අණු 2ෙන් 7ට O2 අණු 2ෙන් 7 සුළු වෙනවා. ඒතර ඉතිරි වෙන්නේ ඝන සිලිකන් දෙකක් වායුමය H2 3ක් එක්ක ප්‍රතික්‍රියා කරලා
वायु में Si2H6 ऐदी में प्रतिक्रिया वाला दाल एंथैल्पी पर ऐसे माउलेट किलो जूल तुनाई ये एकतु किरी में देखाई भी अड़ू किरी में सी किया ला तुंगली पीली तुरे थी है ना वाह तुनाई ये एकतु किरी में देखाई भी अड़ू किरी में सी किया ला ऐनी साय प्रश्न निवार्दी पीली तुरा अंक तुन इतने ए विधि है रपिटे वीजी एक में पाविच्य कर लात वायु में Si2H6 उत्पादने सम्मत एंथैल्पी निर्णय कराना पड़ो එතකොට මේ එන්තැල්පිය නිර්ණය කිරීම සඳහා එතකොට වායුවේ Si2H6 වල උත්පාදනයේ සම්මත එන්තැල්පිය නිර්ණය කිරීම සඳහා එන්තැල්පි රූප සටහනක් පාවිච්චි කර ගන්න බැරිද වෙන විදිහකට ප්‍රස්ථාරික ක්‍රම යොදා ගන්න බැරිද පුළුවන් එහෙම වෙන්න නම් මේ ABC කියන අගයන් තුන සංඛ්‍යාත්මකව දීලා තියෙන්න ඕනේ ඒතර සංඛ්‍යාත්මකව දීලා තිබ්බොත් තමයි අපිට ප්‍රස්ථාරික නිරූපණයක් කරලා वायु में Si2H6 वाला उत्पादने सम्मत एंथैल्पी पर्यासे निर्णय कल हक्के मे विधियट संकेतात्मक दील तिब्बोत नेत्तं अज्ञातवलिन दील तिब्बोत अपिट प्रस्तारिक क्रमे योदा गन्न बेह एतोट प्रस्तारिक क्रमे योदा गन्न पुलुवंग वेन्ने संख्यात्मक अगयन विधियट एंथैल्पी पर्यासे दील तिबुनोत पमनाई एतोट एगन मम सिद्धांत उगन्नन वेलावेदी कियला दुन्ना एतकोट संख्यात्मकव एंथैल्पी पर्यासे वाला अगयन दील तिब्बत අඥාතවලින් එන්තල්පී පරයසල අගයන් දීලා තිබුණත් අපිට පුළුවන් VGA ක්‍රමය සහ තාප රසායනික චක්‍ර ක්‍රමය පාවිච්චි කරලා එන්තල්පී පරයස නිර්ණය කරන්න. ප්‍රස්ථාරික ක්‍රමය ප්‍රයෝගික කරගන්න නම් අනිවාර්යෙන් සංඛ්‍යාත්මක අගයන් වලින් එන්තල්පී පරයස ලබා දී තිබිය යුතුමයි.